අදඉඳලා ඔයාලගේ විවාහකය දක්වා යන ගමන තුළ මගේ අරමුණ තියෙනවා ඔයාලා එක ශ්‍රේණියේ ඉඳලා පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න විෂය නිර්දේශයේ ඒ විෂය නිර්දේශයේ කොටස් ටික ආවරණය කරන එක තමයි මගේ අරමුණ. ඒ කියන්නේ මේ ඉතුරු වෙලා තියෙන මාස දෙක තුන වගේ කාලයක් දක්වා අපේ මේ පන්තිය යනවා. මේ පන්තිය තුළ ඔයාට එක වසරේදී ඉගෙන ගන්න තිබ්බ දේවල් ඒ වගේ මුලින්ම මම මේ ටික ආවරණය කරනවා. ඊට පස්සේ දෙක ශ්‍රේණියට එනවා. ඊළඟට තුන ශ්‍රේණිය, හතර ශ්‍රේණිය, පහ ශ්‍රේණිය වශයෙන් මම එකින් එක ඔයාලා එක වසරේ ඉඳලා ඉගෙනගත්තු දේවල් ශිෂ්‍යත් විභාගයට අදාළ වෙන විදිහට කතා කරගෙන යනවා. ඒ වගේම එක ශ්‍රේණියේදී අපිට කතා කරන්න වෙන අවශ්‍ය වැදගත් දෙක ශ්‍රේණියට අදාළ කොටසත් අපි ඒ වෙලාවේදී කතා කරමු. ඔයාලගේ තියෙන ගැටලු අවශ්‍ය වෙලාවට මට කතා කරලා අවශ්‍ය විදිහට අහගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ විභාගයේ දක්වාම ශිෂ්‍යත් විභාගයේ තියෙනකම්ම මේ නොවැම්බර් මාසේ අපි මම හැමතිස්සම ඔයාලට ඕන ප්‍රශ්නයකදී මම ඔයාලා වෙනුවෙන් මාලා උත්තර දෙන්න ලෑස්ති. ඒ වගේම අපි පන්තිය කරගෙන යනකොට මම විශේෂයෙන් කියනවා මම මේක රෙකෝඩ් කරනවා පුතේ. ඒ රෙකෝඩ් කරන්නේ ඔයාලගේ පහසුවට. මම මේක රෙකෝඩ් කරලා ඔයාලට මම ලැබෙන විදිහක් කියනවා. ඔයාලට නැවත බලන්න පුළුවන් විදිහට කැමති වාරගානක් බලන්න පුළුවන් විදිහට අප්ලෝඩ් කරන්න බලාගෙන තමයි මම අද දවසේ ඉඳලා මේ පන්තිය රෙකෝඩ් කරගෙන යන්නේ. එහෙමනම් අපි දැන් විනාඩි කීපයක් බැලුවානේ 4:33. මම හතර අමාරට ඔයාලට පන්තිය පටන් ගන්න ඕන කියලා කිව්වා. හරි. අපි එහෙමනම් පටන් ගමුද? හා සර්. හරි. හා සර්. ඔයාලගේ නිබන්ධනේ මම ගන්නම්. ඔයාලට දුන්න තියෙන නිබන්ධනේ මෙන්න මෙහෙම. එන්න මේ නිබන්ධනේ වලගාව තියෙනවද? හොඳයි. දැන් මෙන්න මේ උඩින් දීලා තියෙන ටික දුවපුතාගේ වැඩවලු දව ගන්න ආදරණීය දෙමව්පියන්ගේ පහසුව වෙනුවෙන් ශ්‍රේණියට අදාළ නිපුණතා දක්වා ඇත කියන එක මගේ දරුවන්ට වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ දෙමව්පියන්ට. ඒ ටික අම්මලා මං හිතන්නේ මේ වෙනකොට කියවලා තියෙන තාත්තලා මේ වෙනකොට කියවලා තියෙන මේක පුතේ එක වසරේදී දෙක වසරේ තුන වසරේදී ගත්තහම ඔයාලගේ ඔයාලට පුළුවන්ද කියලා බලනවා. මෙන්න මේ කියන දේවල්. ඒ කියන්නේ ඔයා එක වසරේදී ඔයාගේ දක්ෂතාවයක් වශයෙන් නිපුණතාවයක් වශයෙන් ඔයාලා ඉන්න ළඟින්ම යාළුවන්ගෙන් යමක් ඉල්ලන්න ඒ වගේම හොඳින් කතා කරන වගේ වැඩ ටික ඔයාලට පුළුවන්ද කියලා බලනවා. එතකොට අන්න ඒකට අදාළ කොටස් තමයි මම සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට මේ මුලින්ම දැන් මේ මාව හඳුන්වලා දෙන්න එහෙම ඕනද? මං කවුද කියලා? මගේ නම දන්නවද? ඔව් සර්. මොකද්ද? මොකද්ද හිරුදිනි නම? මගේ නම මොකද්ද? දිනේෂ්. අන්න එක්කෙනෙක් දන්නවා දිනේෂ්. දිනේෂ් මතුසංග තමයි මගේ නම. එතකොට දැන් මේ ඔයාලට එකපාරට දැන් මාව දැක්කාම හිතෙන්න පුළුවන් මහා ලොකු කෙනෙකුත් නෙමේ, ඔයාලටත් වඩා චුට්ටයි ලොකු මම මේ නේද? එතකොට මීට කලින් සර් මේ පුංචි ළමයින් උගන්නලා තියෙනවද මේ මෙහෙම ගැටලුවකුත් එන්න පුළුවන් පුතේ? උන්චි ළමයින් විතරක් නෙමෙයි මගේ දැනට මගෙන් ඉගෙන ගන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා වගේ අය තමයි ගොඩක් මේ වෙනකොට මගෙන් දැනට ඉගෙන ගන්න. පහුගිය කාලවල මම මාම්පූරිය කියන ඉස්කෝලේ 2010 ඉඳලා එහෙ දරුවන්ට දෙමළ ළමයින්ට සිංහල ඉගැන්වුවා, සිංහල දරුවන්ට දෙමළ ඉගැන්වුවා. ඊට පස්සේ එහෙ මගේ ප්‍රතිඵල හොඳ වෙච්ච නිසා මාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට මට ආරාධනාවක් ලැබෙනවා. ඊට පස්සේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මම අවුරුදු 5ක් සේවය කරනවා.
ඊට පස්සේ තමයි මම ඔයාලා වගේ අය නුගන්නන්න යන්නේ. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මම අවුරුදු කිහිපයක් සේවය කරනවා. ඒ කාලය ඇතුළත තමයි මම පුංචි අයට ගොඩක් උගන්වන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම දැන් ආනන්ද විද්‍යාලයට අයින් වෙලා මම වෙනම වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. හරි. ඔයාලට ඒ නිසා මේ පුංචි දරුවෝ මට අලුත් නැහැ. ඔයාලා මම දන්නවා ගොඩක් වෙලාවට මේ ඔයාලා උනන්දුයි මේ වැඩේට මේක එපා වුණොත් තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ සමහර කොටස් අතෑරුනොත් තමයි ඔයාලට මේ භාෂාව එපා වෙන්නේ. ඒ නිසා තමයි මුලින්දලම පටන් ගන්න පුතේ. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඒක එවලෙම මගෙන් අහන්න. ඒ ප්‍රශ්නේ එවලෙම මගෙන් අහන්න. මොකද තව දෙයක් තමයි මේ විෂය නිර්දේශය උගන්වන්න යනකොට සමහර ගුරුවරු උගන්වලා තියෙනවා විෂය නිර්දේශයම තම අනුගත වෙලා. තවත් සමහරු විෂය නිර්දේශයෙන් බාහිරව මොකද විෂය නිර්දේශය සමහර තැන් අකුරු එහෙම එහෙම වෙලා තියෙනවා. ඒ නිසාවෙන් වෙනස් වෙච්චි තැන් තියෙනවා. එහෙම තියෙන තැනක ඔයාලට ගැටලුවක් ආවොත් අපි ඒක සාකච්ඡා කරමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ නිසා මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මගේ ආදරණීය දරුවෝ ටික මාත් එක්ක කතා කරાવી කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙමනම් ඔන්න පුතේ එක ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනිම දේ තමයි ක්‍රියාපද. මොකක්ද ඉගෙන ගන්න තියෙන එක කොටසක් තමයි ක්‍රියාපද. ඔයාලා ක්‍රියාපද කියන ඒවා දන්නවද? ආ ක්‍රියාපද කියන ඒවා දන්නවද? දන්නවා සර්. දන්නවා. ක්‍රියාපදයක් කියන්නේ අපි කරන දෙයක් නේද? ඔව්. ක්‍රියාපදයක් කියන්නේ අපි කරන දෙයක්. එතකොට මෙතන පුතේ මම ඔයාලට දෙමළෙනුයි සිංහලෙනු දෙකෙන්ම දීලා තියෙනවා. නමුත් දෙමළ භාෂාවෙන් මේ වෙනකොට කියව ගන්න බැරි බව මම දන්නවා. මොකද දෙමළ අකුරු විශේෂයෙන් ගණන් නැහැ. ඒ නිසා මම නමුත් ඔයාලට අවශ්‍ය දන්න කියන අය ඉන්න පුළුවන් නිසා තමයි දෙමළෙනු දීලා තියෙන්නේ. ඔබද පහන් ගියයි ඇය නැද්ද? හරි අපි බලමු පුතේ මේ ක්‍රියාපද මේ ක්‍රියාපද වලට මොකක්ද කියන්නේ මොනවද කියන්නේ කියලා අපි නැවත මතක් කරගෙන යමු. එහෙනම් එක ශ්‍රේණිය ඔයාලට ඉගෙන ගන්න තිබ්බේ වටික තමයි දැන් මේ සාකච්ඡා කරන්නේ. හරි. පහන් දෙයයි. චූටි එන්න. මේ අනිත් අයගේ සද්ද නිසා ඔයාලට ඇහෙන්නේ නැති වෙයි කියලා මම මයික් එක ඔෆ් කරා. ඒකයි. දැන් ගාව උදේ පළවෙනි ක්‍රියාපදයේ දීලා තියෙනවා සිංහලෙන් මොකක් කියලාද? ගන්න කියලා දීලා තියෙනවා. ගන්න. ගන්න. එතකොට ගන්න කියලා දෙමළෙන් කියන්නේ කොහොමද? ඔයාලා දන්නවා. දන්නේ නැති අය මතක් කරගන්න. ආ. ගන්න කියලා අපි දෙමළෙන් කියනවා එඩුංගල්. එඩුංගල්. ආ. එඩුංගල්. ලියා ගන්න. එඩුංගල්. කියලා නැති අය ලියා ගන්න. දැන් සමහරු එඩුංගල් කියන වචනේ දන්නවා. හැබැයි වරද්දනවා එක තැනක. මොකක්ද? ලයන්න වරද්දනවා. මතක තියාගන්න ගර්ල් 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 කියලා එන හැම තැනකම ලයන්න
மூர்த்தஜாய் எடுங்கள் එහෙනම් எடுங்கள் කියන්නේ මොකද්ද ගන්න 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 පොතට මොකද්ද පුතේ දෙමලෙන් කියන්නේ පොත පොත පොතට කියනවා පොතට කියනවා පුත්තහම් කියනවා එතකොට පොත පුත්තහම් මට කියන්න එනම් බලන්න පොත ගන්න කියලා වැරදිද නෑ ඉවරදීවම වෙනකොට පුත්ත හත්තේ එඩුංගල් තමයි. නමුත් අපිට සාමාන්‍ය වචනයක් භාවිතා කරලා කියන්න පුළුවන් පුත්තහම් එඩුංගල් කියලාත් කියන්න පුළුවන්. හැබැයි ඔයාලා දැන් සිස්සත්වි ලියනකොට අපි ලියන්නේ කොහොමද? පුත්ත හත්තේ එඩුංගල්. අපි එහෙම වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා ඉස්සරහට බලමු. දැන් මේ අපි කතා කරගෙන යන්නේ කීය වසරද මේ? එක වසර. දැන් අද දවසේ ඔයාලා ඉන්නේ කීයේද? එක වසරේ. එක වසරේ. එක වසරට යන්න ආසද ආයි? නෑ ඕකේ හරි එයා කන්ට දෙන්න කොහමද දෙන්න කියලා කියන්නේ තාරුංගල් තාරුංගල් ආර අපි ලියමු තාරුංගල් තාරුංගල් ඉස්සරහ දෙන්න බැරි එනං එඩුංගල් මොකද්ද ගන්න තාරුංගල් දෙන්න ආ මට කියන්න පොත දෙන්න පුත්තහම් තාරුංගල් පුත්තහම් තාරුංගල් ආ පෑන දෙන්න පෑන තාරුංගල් හොඳයි බත්වලට මොකද්ද කියන්නේ බත්වලට ोरुण अम्मेल හරිද දැන් අද රැයට බත් දෙන්නන්නේ කොහමද එහෙනම් කියන්න බලන්න හැමෝම අම්මා සෝරු තාරුංගල් උංගල් බත් දෙයිද අම්මා දෙයි දෙයි නේද හරි අම්මට තේරුන්නේ නැත්නම් සිංහලෙනුත් ඉල්ලලා ඉල්ල ගන්න හා බත් කාලා ඉවර වෙලා මොනවද ඉල්ලන්න පුළුවා සලතුරු වතුරවලට කියනවා තන්නීර් කියලා නේ ආ තන්නීර් කියනවා වතුරවලට එතකොට තන්නීර් කුඩියුංග ඒ බොන්න මං ගිල්ලන්නේ වතුර දෙන්න ආ මට කියන්න තන්නීර් 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 හරි දැන් එතකොට බත් කාලා ඉවර වෙලා තන්නේ තරුංගල් කිව්වොත් අම්මා බත් දෙයිද වතුර දෙයිද අපෝ බත් දෙයිද වතුර දෙයි වතුර දෙයි ඔව් අම්මා දෙවල දන්නවා නම් වතුර දෙයි නැත්තම් ආපහු බත් දෙයිද දන්නේ නැහැ හරි එහෙනම් තරුංගල් දෙන්න දැන් එඩුංගල් ගන්න තරුංගල් දෙන්න ඊළඟට යන්න යන්න ඕංගල් ඕංගල් පොංගල් යන්න පොංගල් යන්න හරි නේද
Pongal. Hari. Yanna. Hari sir. Ha. Pongal. Yanna. Apik kriyapad tunak kiyana gatta. Edungal ganna. Tarungal denna. Pongal yanna. Onna api enna kiyanna tikmani kiyana gamu enna. Warunggal. 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 Warunggal kiyanne ena. Enna. Enna. Warunggal. Enna. Warunggal. Warunggal enna. Dan pute. Warunggal enna ni. Yanna enna kiyala kiyanna puluwanda? Puluwan sir. Tambi Pongal. Hari ini ada? Hari. Ini dia itu ya ada Paula ini sama aja kyu hari. Oh ya, dan no orang macam ini kita enna yang mana kian ada pulua. Hari ini. Keren. Then. Then pute. Ilang ada pilihan ni kian. Kian nak kira bawang kian. Tolonggal. Solunggal. Mak ayah putar lah. Awas sebelah awal ni kita nak mic pon kerana nari sebelah awal tu. Kerana ni. Muka tu ni. Eh net tu yang awak anis tadi. Eh kena tak pun dia. Kute padunggal 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 Makan tu deh. Parunggal kira kira ada. Parunggal kira ada. Padunggal kira ada. Parunggal kira kira ada sir. Tu deh parunggal kira ni balan. Hari sir. Oh ratupat t-shirt yang kena kita putar ni dah tuwe. Aku sir. Atau ya, dekala kau lagi bagi anak tu deh. Nampul. Mukadda sir? Udah Anand diskole, ne? Royal sir. Royal, matawa dekala huru bagi kaya mangya. Hari. Hari, api balum. Padunggal, gayan, ne? Parunggal, mebalan kute? Ewa ke gatlu ha kan, de? Parunggal kiwot, parunggal, me ruyan na vitra vena salati, ne? Parunggal kiwot balan, ne? Parunggal kia ne balan. Balan, parunggal balan, padunggal gayan na netang gayan akaran. Ilang itu kami mebalan parunggal, onna. Parunggal, parunggal kianeh na balan. Balan. Ane buta me screen ni ke adin ni pa kau tu me. Ham panting ayin kerana. Ilangat, Lian, Lian yang kita kongsi kian ni.
එළදුම්ගල් 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 ලියන්න එළදුම්ගල් හරි දැන් අපි මතක් කරමු ලියපේවා ටික නැවත මතක් කරමු එළදුම්ගල් ගන්න 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 Siriyungal. Siriyungal. Bapak ada hinaan ini kak? Siriyungal. Kau balan doi langsung hinaan. Hai. Hilang kata. Negitin. Kau mau tegak negitin. Elumbungal. Elumbungal. Ya kak. Jadi elumbungal itu kan orang macam mengail ya, na? Ini macam ni. Elumbungal. Elumbungal kian ni? Negatif, nah, yang kita tahu kuya apa lagi ya? Kai, tunai, hatrai, pahai, hayai, hatai, hatai, namai, dahai. Kita nak kuya apa lagi yang tahu ada? Dahai. Dan liaga ni berada. Oh, kan. Liaga ni. Liaga. Hari. Mam makan dah dengan angin di kah? Masa makan dia. Body win. Dah negatif na? Elok bungal. Body win na? Irungal. Ha, apa dia mu? Body win na? Irungal. Maya handa kau putih? Wadi benda irunggal kelat kian, eva game, ikka aurudna ke sisa tu bahagita awa, wadi benda kian apa deh, ini mehema, me balan, amarunggal kian, me amar terada nomor, hari deh, amarunggal kelat kian, boleh hari tena kat tikot. माइक ऑफ करना अनावश्य शब्द है ना माइक ऑफ करना आवश्य वाला और इतना कथा माइक कौन कला कथा करना हरि अमरुंगल देंगे हाँ करने को मां किए ने दे अमरुंगल किए ला किया ने वाड़ी वेन ने किए ने कमत आमाय है भाई और याला भी बाहर के टे की हाँ मल यान दे पां मातक के त्यागा ने कोहे यारी अमरुंगल किए ला दिव्बो ये तीन ने मुकाबले Amarunggal kira tipot ATN ni, wadi win nak kira ni ke? Dana ke ni? Hari dah, ni orang tu mang kira putih. Mang kira putih teruna dah. Oh sir. Thank hari. Irunggal leh na, wadi we. Sawat ya apa no? Irunggal, mahudra mata kita agak te irunggal kira kira no, nawatin nak kira no. Hari dala, jangan kena kita irunggal kira kira buat, eh nawatin. Hari dha, ha,
කොටුවක් පෙන්නලා අමරුංගල් ඉරුංගල් කියලා කිව්වොත් පාඩි වෙන්න කියන පදේ. හරි නේද? හරි. ඊළඟට අත්පුඩි ගසන්න. මොකක්ද අත්පුඩි ගසන්න? කයි තට්ටුංගල්. කයි තට්ටුංගල්. කයි තට්ටුංගල්. ආ, ලියා ගන්න. කයි තට්ටුංගල්. කයි කියන්නේ මොකද්ද? අත. 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 කයි කියන්නේ අත. එහෙනම් කයි තට්ටුංගල් අත් පුඩි ගසන්න. මම ලියන එක පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා සර්. හරි. පේනවා. ඊළඟට දුවන්න. දුවන්න කියලා කොහොමද කියන්නේ අපි? ඕඩුංගල්. ඕඩුංගල්. එහෙනම් මල්ලි දුවන්න. மல்லி தம்பி ஓடுங்கள் தம்பி ஓடுங்கள் ගැටලුවක් නෙමෙයිද? ඈ සර්. හා. සර් නවතින්න කියන්න. ඔව් කියන්න. නවතින්න. නිල්ලුංගල්. අපි එකත් ලියාගමු. නිල්ලුංගල් නවතින්න. නිල්ලුංගල්. ආ නිල්ලුංගල් නවතින්න. තව එක පදයක් කියේ. උඩ පනින්න. මොකද්ද? තුල්ලුංගල්. නිල්ලුංගල්. තුල්ලුංගල් මේ ඔයාලා දන්නවද උඩ පනිනවට තව වචනයක් කියනවා දන්නවද මොකද්ද දන්නේ හා කියන්න වාග් නෑ සර් තුල්ලි පායුංගල් කියලා කියනවා මොකද කියන්නේ තුල්ලි පායුංගල් තුල්ලි පායුංගල් මෙහෙමත් කියනවා මෙහෙමත් කියනවා හැබැයි ඔයාලට උඩ පනින්න කියලා ආවොත් ඔයාලා කියන්නේ මොකද්ද තුල්ලුංගල් හැබැයි දැනගෙන ඉන්න මේ වචනේත් කියනවා තුල්ලි පායුංගල් හරි නේද ඒ අමතරව අවශ්‍ය දේවල් ලියා ගන්න ඈ මොකද දෙමළෙන් දීලා සිංහලෙන් කියන්න ආවොත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි නේද? හරි සර්. ඕකේ සර්. හරි. ඊළඟට දැන් අපි නැවත මේ පහ මතක් කරමු. වාඩි වෙන්න, ඉරුංගල්, අත්පුඩි ගහන්න, අයිතන් තුංගල්, අන්න ඕඩුංගල්, ඉන්න, ඉරුංගල්, පනින්න, තුල්ලුංගල්, නිල්ලුංගල්, තුල්ලුංගල්. හරි. දැන් ඇති. දැන් අපි මෙතන ක්‍රියාපද තේරම 15ක් ඉගෙන ගත්තා. මතකද? අපි දැන් බලමු මතකයිද කියලා ඊළඟ අභ්‍යාසෙ. දැන් මම මේ ටික ඉගෙන ගත්තා. අපි බලමු මතකයිද කියලා. ඔන්න තියෙනවා. පහත පද ඇසුරින් ඉහත පද ඇසුරින් අභ්‍යාස කරමු. යා කරන්න තියෙන්නේ.
කරන්නයි තියෙන්නේ. දැන් මේක මම ඒකයි ඔයාලට කිව්වේ print out තරම් තියාගන්න කියලා මුද්‍රණය කරලා තියාගන්න කියලා ඔයාලට පණිවිඩය දැම්මේ ඒකයි. හරි. එහෙම නැති දරුවෝ මොකද කරන්නේ? මුද්‍රණය කළ නැති අය මතකෙන් බලන්න කියන එක ඉස්සරහින් අදාළ වචනේ මතකෙන් ලියන්න. යන්න කියන එක ඉස්සරහින් මතකෙන් ලියන්න. පුළුවන්ද? පුළුවන් සර්. හරි ඉක්මනින් කරමු එහෙනම් බලන්න. පුළුවන්. හා මේ අභ්‍යාසය කරමු. හා සර්. සෙතුනි. 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 නැද්ද මේ නිබන්ධනේ නැද්ද? නිබන්ධනේ නැද්ද? මොකද්ද සර්? මේක print කරගෙන නැද්ද? නෑ සර්. ආ පොතේ ලියමුද? ධෝනි කී වසරේද? දෙක වසරේ. අප්පා දෙක වසරේ පදෙද්ද? හා කමන්නෑ එක වසරේ ඒවා ඉගෙන ගන්නකො. අකුරු ලියන්න පුළුවන්ද? ඔව් සර්. හොඳයි හොඳයි හොඳයි. ආ අපි මේ පන්තිය පහව හතර වසරේ බබාලටයි පහ වසරේ බබාලටයි දැම්මේ. මේ කමන්නේ අදවස අදනා එක වසරේ වනේ. ඒ නිසා ඉන්න. අහගෙන ඉන්නකො. දෙකවසරේ තව කෙනෙක් ඉන්නවා නේ? හොඳයි හොඳයි අද දවසේ ඉන්න. අද එකවසරේ වව ගන්න නිසා අද දවසේ ඉන්න. අකුරු පුළුවන්ද? ඉරුදුනි ඉවරද? ඔව් සර්. හා මේ පාර ශිෂ්‍යත්වද? ඔව් සර්. හා හොඳයි හොඳයි. අනිත් බබාලත් ඉවරද? ඔව් සර්. ඉවරයි සර්. ඒ වඩක් ඉන්නේ. හා හා ඉන්නා මං ඉන්නා. සෙතුනි සවිත් ඉවරයි නේ? පුතාල තවම ලියනවද? ඔව් සර්. ලියලි වරයි සර්. ලියලි වරයි සර්.
හිරුන් හරි ඔය ලියන නිසා තමයි වෙලාව යන්නේ යාත්‍රානම් ඉච්චර වෙලාවක් යන්නේ නැහැ ඊගාව දවසේ මේක මුද්‍රණය කරලා තියාගන්න ළඟ ඈ මම ඊගාව දවසට අදාළව නිබන්ධනයක් දානවා දැන් බලමු අපි මොන මම යා කරන්න හදන්නේ බලන්න තාරුංගල් මොකද තාරුංගල් තාරුංගල් බලන්න පාරුංගල් මොන මම යා කරන්න පාරුංගල් හරි ඔව් කවුද මුදේ සර් කියන්නේ කියන්නකෝ මේ හරි නම් ඒකට හරියක් දාගන්නද සර්? ආ හරි නම් හරියක් දාගන්න. යන්න. පොංගල්. පොංගල්. පොංගල් යන්න. එන්න. වාඩි වෙන්න. ඉරුංගල්. 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 ලියන්න දුංගල් එළදුංගල් 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 ඉනා වෙන්න ඉරියුංගල් 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 දුවන්න ආ දුවන්න මගරුව නේද ආ දුවන්න මගරුව ඉන්න දුවන්න කියලා කොහොමද කියන්නේ? ඕඩුංගල් 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 ඉනා වෙන්න සිරියුංගල් නැගිටින්න එළුම්බුංගල් 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 උඩ පනින්න තොල්ලුංගල් තොල්ලුංගල් अब मैं क्रियापद कर लू इनवाना सारी எல்லோரும் கை தட்டுங்கள் கை தட்டுங்கள் நம்ம மதகனே கவுதானே මේ ස්ක්‍රීන් එකේ අදින්නේ අත් කුඩි ගසන්න ඔව් කයි තට්ටුන් අත් කුඩි ගසන්න කුඩි ගසන්න ගන්න ඕනේ දෙන්න මට ආ නවත්න නවතින්න නවතින්න කියලා මෙතන කියන්නේ මොදේ නෙල්ලුංගල් කියලා කියන්නේ යනකොට නවතිනවා වගේ එකක්. හරි. එළුම්බුංගල් එළුම්බුංගල් එගින්නලා නේද ඉන්නේ? ඉරුංගල් එළුම්බුංගල් ඉරුංගල් එළුම්බුංගල් ඉරුංගල් එළුම්බුංගල් එළුම්බුංගල් නැගිටින්න. ඉරුංගල් ඉඳගන්න.
Irunggal, indagan inne dan, hamum indagan inne. Adam balamu, ayat. Nilumbunggal. Irunggal. Nilumbunggal. Nilumbunggal. Ah, lalu tu nak lah, neder. Yang nona tu mah, yang mana nana tu? Utkarunggal yang ni tidak ada. Badi benna. Utkarunggal. Bala hari dah agak tak ada. Hari sir. Dahai mari aja. Ni tu ka. Dahai elok mana? Dahai. Dahai tu mi. Sabit karu. Dahai. Sabit ni tu ka. Hondai. Hari. Dengen na, kerja apa tu? Nampak ika apa yang saya ngapai ayat mata kerja kamu. Jadi, ika kita putih. Deka wasir itu apa yang dia na make kerja apa tu? Tengkar tahu wacanya apa tu elu. Apa ika kita katakan ni apa sama? Jadi, ada wasir apa yang kita katakan? Nah, ika kita wasir buat tengkar make kerja apa tu? Nika mata kerja tipu. Tama apa ni ika padam bahasa itu. Hari tu. Ika padam ini dia na potongan, tenangan, nama apa dia kekik tu elu. Boleh dilihat ya. Hari. Deng, mama kan awam ini. Ini. Dia mau balan lah. Orang kau ni. Liver sir. Kian mana meki? Kian mana meki? Liver nak kiki? Dia mau. Liver sir. Hari. Istimewa ni kiri yang mana kau urut? Liver sir. Bocah ikut mana? Oh sir. Neza bodak kinde. Hari lihat. Mantap, nama kita macam apa? Livas. Samar mana pernah lihat ni? Tidak tuli juga dia. Ini ada makanda. Yana ma pasti ni ke? Aha yana ma? Aye? Ini kan Venus sila potong ni. Aye udah panik nama? Hatta hina nama? Atta liya nama? Ame aku ni kata.
paham mukanya. Dia paling nanya tuan, tuan, tuan nampak tak? Tuan, neka? Kaya kaya.
එළු දුංගල මල්ලිය වෙන්නන්න හරි දැන් ඇති දැන් අපි බලමු පාඩුංගල් 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 බලන්න අකුරු එහෙම හරියට නියලද කියලා පාඩුංගල් මේ මගේ අකුරු වගේ ගැටට ලියන්න එපා ඈ මොකද මම ස්ක්‍රීන් එකක් උඩනේ ලියන්නේ ඒකයි මේ වීදුරුවක් උඩ ලියන්නේ ඒකයි මේ අකුරු වැද වෙලා තියෙන්නේ හරි පාඩුංගල් ඊළඟට මේ තුන හරිද හරි හරි දා ගන්න මම මකනවා දැන් ඕඩුංගල් ඕඩුංගල් ඊළඟට ඊළඟට හරි නේද? හරි සර්. හරි සර්. හරි දාගත්තද? ඔව් සර්. ඔව් සර්. මේ සර් මේ ඉරපාවල සර් ලයිගේ සර්. සිරියුංගල්. 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 ඉමින් කියන්න ඇහෙනවා සිරියුංගල් පන්තියේ වගේම කෑ ගහනවා නේද සිරියුංගල් hina wenna ඊළඟට එළුදුංගල් 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 ඊළඟට කයි තෙට්ටුංගල් ආයි තට්ටුංගල් තට්ටුංගල් කයි තට්ටුංගල් හරි කයි තට්ටුංගල් හරි නේද හරි සර් ආ දැන් හරි දැන් ඕන් අද දවසට දීලා තිබ්බ ක්‍රියාපද ටික ඉවරයි. ක්‍රියාපද ටික ඉවරයි. දැන් ඔයාලට මම ගන්නට හදන්නේ එක වසරේදී ඉගෙන ගන්න තියෙන ඔයාලා දන්නම පදයක්. ඒ තමයි මම ඉලම පෙන්නන්න. එනතු කියන පදේ මගේ මගේ
සෙතුනි මේ බෝඩ් එකේ ලියන්න එපා පුතේ. සෙතුනි බෝඩ් එකේ ලියන්න එපා. හරි. එනදු මගේ. එනදු මගේ. මගේ. හරි නේද? පස්පදේ. හරි සර්. මගේ. සර් මගේ කියලා ලියා ගන්නද? ඉන්න. ඉන්න මං කියනවා. ඊළඟට මේ එක්කලම අපි ඉගෙන ගමු එනදු කියන පදයත් එක්කලම එනදු කියන්නේ මගේ එනදු කියන්නේ මගේනේ ඔව් අපි නමට දෙමලෙන් මොකද කියන්නේ ඔයාලා දන්නවා නමට කියනවා හේර් 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 එනදු පෙර් නම එනදු පෙර් කවුරුත් මේ ස්ක්‍රීන් එකේ ලියන්න එපා. එනදු අන්ද පන්තියේ අයින් කරනවා අයව. පෙර්. එනදු පෙර්. කියලා අපිට හදා ගන්න පුළුවන් එහෙනම්. ඔන්න වාක්‍යය දෙනවා. එන්න அக்கா கொடா இன்ன නදු පෙර අනු අපි ලියනවා මගේ නම මේ සෙතුනි බබාගේ අම්මා හරි කවුරු හරි පොඩ්ඩක් බලන්න ඔක ලියා ගන්නද ඉන්න පුතේ පැහැදිලි කරලා ඉන්න දැන් මගේ නම අපි මේ වචනේ වචනේ ගමු එනදු එනදු හා නම පෙර් පෙර් ඔන්න ඔය දෙක හරි එක වසරෙදී අපිට ඉගෙන ගන්න පුළුවන්. ආ දැන් අපි මෙතනට දා ගන්නවා ඔයාලගේ නම. දැන් කියව බලන්න මම එක එක කෙනා කියව බලන්න මගේ නම මේක කියලා. එනදු පෙර් නිදුක. එනදු පෙර් නිදුක. හා එනදු පෙර සවි එනදු පෙර අනු දු පෙර චෙන්මුල් පෙර යලිනේ අනු එනදු පෙර එනදු පෙර සවි එනදු පෙර යතු පෙර මන්දි එනදු පෙර චෙන්මුල් එනදු පෙර සඳෙව් එනදු පෙර නිරුක්. එනදු පෙර යේනුක. ඔය විදිහට එක එකනාගේ නම් ටික තියනවා. දැන් හරි. දැන් ඔයාලා හැමෝටම කියනවා නම් මගේ නම. දැන් ඕෆ් කරන්න මයික් අරගෙන. දැන් හැමෝටම කියන්න පුළුවන් මගේ නම මේකයි කියලා කියන්න පුළුවන්. එනදු පෙර් කියලා මගේ නම කියලා කියන්න පුළුවන්. එතකොට එහෙනම් තව කියන්න පුළුවන් නාන් කියන පදය. නාන්. නාන් කියන්නේ මම. මම 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 මම. එහෙනම් මම යේනුක මම කියලා ඔය විදිහට නම කියලා කියන්න පුළුවන්. දැන් මම කිව්වොත් මම කියනවා මම නාන් දිනේෂ්. මම දිනේෂ්. එතකොට ඔය විදිහට
ඔයාලට කියන්න පුළුවන්. කියමු බලන්න. නාන් නෙතුමි. නාන් සිතුන්. නාන් සමනුල්. නාන් සඳේ. නාන් ඉරුන්දි. නාන් ඔයාලගේ නම දාලා ලියාගන්නේ. සර් ඔය ලියපු බෝඩ් එකේ ලියපු ඔක්කොම ටික ලියාගන්නද අපි? ඔක්කොම ටික ලියාගන්න. ඔක්කොම ටික ලියාගන්න. ඔව් අපිට වෙන්නව බන්තියක් තියන්න බැරිද? දෙක වසරටද පුතේ? ඔව් අනේ මැනිකේ මෙහෙමයි දෙක වසරට එක වසර දෙක වසරේ ගොඩාක් නෑ උගන්නන්න. ඉතින් මේ ඒ නිසා ලොකු දෙයක් උගන්නන්න නැහැ. අපි පන්තියක් කරා කියලා මට ඔයාලගේ චූටි අකුරවත් බලන්න නැතුව එහෙම ලියලා බෑ. මම මේ හතර වසරටයි පහ වසරටයි පන්තිය දැම්මේ ඒ අයිය ලංකලාට ලියන්න පුළුවන් හින්දා. එතකොට මම කරන්න පුළුවන් පුතේ. ඒ වුණාට මට බයයි ඔයාලා මේ චූටි කාලෙම මේ විෂය එපා කරුණොත් එහෙම ගැටලුවක්. මොකද මේ ඔයාලට තාම සිංහල අකුර වලටත් හුරු වෙනවා විතරනේ. ඒ නිසා මේ වචනත් එක්කලා චූට්ටක් තියෙන පාඩම් කරගන්න. ඔය දැන් ටීචර් උගන්වලා ටික ඇති. ඉස්කෝලේ ඔන්ලයින් කරනවා නේද? ඉස්කෝලේ ඔන්ලයින් කරන ටික දැනට ඇති. ඔය 3-4ට ආවහම වගේ පන්තියකට යන්න. හොඳද? මේ එතකම් මොනවා හරි නොදන්න දෙයක් තිබ්බොත් මට කෝල් කරලා අහන්න. මට කෝල් කරලා අහන්න රෑ 10න් පස්සේ ගන්න පුළුවන් මට. එහෙම නැත්තම් උදේ වරුවල උදේ 8:00න් පස්සේ 12ට කලින් වගේ ගන්න පුළුවන්. ඒ වෙලාවල් වල මට කතා කරලා ඕන දෙයක් අහන්න. හරිද? මම ඒ ඕනම වෙලාවක ඔයාලට ඕන දෙයක් කියලා දෙනවා. සර් නම්බරය මොකද්ද? මගේ නම් එකද? සර් නම්බරය. මගේ නම් එක මම මේ මම මගේ නම් එක පුතේ දාන්නම් මැසේජ් එකක් ඈ ගෲප් එකට. ඔයාලගේ අම්මලාට මම WhatsApp අම්මලා තාත්තලාට WhatsApp pin එක group එකට දාන්නම්. හා සර්. හා. දෙමළ විශ්ව හරි. හරි. දැන් හරිනේ. එනතු මගේ දැන් මගේ කියලා කියන්න දාන්න ඕන එක. දැන් මට කියන්න පුතාලා මගේ අම්මා කොහොමද කියන්නේ? එනදු අම්මා. එනදු පෙර අම්මා. නෑ නෑ මම අහන්නේ මගේ අම්මා. මගේ අම්මා. මම අහන්නේ මගේ අම්මා. එනදු අම්මා. එනදු අම්මා. අම්මා. එනදු අම්මා. නාන අම්මා නෑ නේ. එනදු. එනදු අම්මා. මේ බලන්න එනදු අම්මා. එනදු අම්මා කියන්නේ මගේ අම්මා. මගේ අම්මා. මගේ අම්මා. එනදු අම්මා. මගේ අම්මා. දැන් මට කියන්න ඕන මෙහෙම. මගේ අම්මා නයනා. මගේ අම්මා නයනා. එනදු අම්මා නයනා. එනදු අම්මා නයනා. අම්මා නයනා. දැන් මට කියන්න. එනදු අම්මා. මගේ
මගේ මල්ලි මගේ මල්ලි යෙනුක එනදු තම්බි යෙනුක එනදු තම්බි යෙනුක එනදු තම්බි යෙනුක යෙනුක හරිද හරි සර් හා ඔය දෙක තියාගමු පොතක් ගත්තේ නැද්ද මේවා ලියන්න? නෑ සර්. හා කමන්නෑ. දැනට කොල A4 හරි. දැනට A4 හරි මොකක් හරි කොලේක ලියාගත්තත් කමන්නෑ. සර් දැනට පොත ගත්තේ. ඈ? පොත ළඟ පොතක් තියෙනවා සර් ළඟ පොත. හා පරණ පොතක ලියන්න. ඉස්කෝලේ පොතේ ලියන්න එපා. සෑම වාක්‍ය හතරක් දෙකලියන්න ඕනේ. ඔව් ඉක්මන් කරන්න මේ ටික ලියා ගන්න ඕනේ ඉක්මන්. ලියාගත්ත සාපි. හොඳයි. ආදර. මම මගේ මලියනක ඒ කියන්නේ නේද ඒක හරිනේ ටෝචින් බොන්නින්ග් තම්බියන හරිස තව හරි දැන් ඔයාලා මගේ කියලා කියන්න ගන්න ඕනම දෙයක් මගේ කියලා කියන්න පුළුවන් දැන් පුතේ අපි ඉගෙන ගන්න හදන්නේ ඔයාගේ මොකද වචනේ ඔයාගේ නැත්තම් ඔබේ ඔයාගේ ඔබේ කියන්න අපි දෙමළෙන් කියනවා උංගල් 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 ඔබේ එහෙමනම් දැන් බලමු ඔබේ නම ඔබේ නම ඔබේ කියන්න කිව්වා උංග දෙමළෙන් ලියුණානේ මට දෙමළෙන් ලියුණානේ පොඩක් ඉන්න උංගල් නමට දෙමළෙන් කියනවා මොකද්ද කියන්නේ පෙයර් ආ උංගල් පෙයර් ඔබේ නම උංගල් පෙයර් ඒ නම පෙයර් ඊළඟට එන්න ඔබේ නම කුමක්ද? දැන් එතකොට උංගල් පෙයර් එන්න කියනවනේ. මොකද්ද මුදේ? දැන් එතකොට කුමක්ද කියනකට දෙමළෙන් අර උංගල් පෙයර් එන්න කියනනේ නේ කියලා කියනවා. ඔව් දැන් මම ගන්න හදන්නේ. ඔබේ නම කුමක්ද? ඔබේ නම කුමක්ද? උංගල් නම පෙයර් කුමක්ද කියන්නේ කියනවා
එන්න කුමක්ද කියලා අපි අහන්නේ කොහොමද එන්න එහෙනම් ඔබේ නම කුමක්ද අම්මා උංගල් පෙර එන්න එනඳු පෙර අනු ඔබේ නම කුමක්ද ලියා ගන්න ඔබට ඔබේ කියන දැනේද ලියා ගත්ත සර් සෙතුනි බබා ස්ක්‍රීන් එකේ අඳින්න එපා පුතේ හරි නේද ඉවරයි සර් හා මට කියන්න නෑ සර් ඔයාගේ පෑන කොහොමද කියන්නේ දැන් එහෙනම් මේ වචන දන්නවනම් වාක්‍ය හදාගන්න පුළුවන් නේද හරි දැන් එහෙනම් ඔයා මගේ නම කියන්න දන්නවා ඒ වගේම තව කෙනෙක් නම අහන්නත් දන්නවා නේ එව නේද ඔව් සර් ඔව් සර් ඔව් සර් හයි දැන් අපි අර මේ ඉගෙන ගත්ත වචන වලින් ආයෙත් වර ගමන් කතා කරා වගේ වචන ටිකක් අරගෙන ඔන්න මම වාක්‍ය ටිකක් දෙනවා ඔයාලා ලියන්න හදන්නේ ඔයාගේ පොත දෙන්න ඔයාගේ පොත දෙන්න ඊළඟ වාක්‍ය අපි එක දෙමළෙන් ලියන්න ඔව් සිංහලෙන් ලියලා දෙමළෙන් ලියන්න ඕනේ සිංහලෙන් ලියලා දෙමළෙන් ලියන්න ඔයාගේ පොත දෙන්න ඔයාගේ පෑන දෙන්න මම ඉපටි ඉතරේ පුං කරන් පුර බම්බෝ මම කිව්වා මෙතන කට ඉතින් ගත කරත් නතු පාටි කපි ලියන්න කියවන මම මේ කරගෙන අර බෝස් ඔයාගේ කියන්නේ ඈ ඔයාගේ කියන්නේ ඔබේ කියන එක ඇයි අක්කාලි ඉගෙන ගන්න හ්ම්
දෙන්නේ නැද්ද සර්? දැනට අපි දන්නේ පෑ නයි පොතයි නේ නිසා දැනට ඔහම ගමු. හරි? හා සර්. තාම අපි එකේ ඉන්නේ. අද දවසේ අපි එක වසරේ ඉන්නේ. ඒ නිසා එක වසරේ ටික ඉවර කරලා යමු. තාරුංගල් මම ඔයාලට තව වාක්‍යයක් දෙන්නම් මේ බලන්න. ඔබේ කියන පොත ගන්න. ඔබේ පොත ගන්න. මෙතන එනවා උංගල් පේනෙයි තාරුංගල්. උංගල් පේනෙයි තාරුංගල්. ඔබේ පොත ගන්න. ඔබේ හරි එතකොට ඔබට කියන උංගලුක්කුල උංගල් ඔබේ පොත උත්තහම් ගන්න එඩුංගල්. උංගල් උත්තහම් එඩුංගල්. ඔබේ පොත ගන්න. ඔබට කියන්නේ පුතේ උංගල් බුද්ධහම් මෙදුංගල්. හරි නේද එහෙනම්? හරි සර්. දැන් අපි අද දවසේ කතා කරපු දේවල් ටික නැවත මතක් කරගෙන ගියොත් මම අද දවසේ මීට වඩා ගොඩක් කතා කරන්න උත්සාහ කරන්නේ පළවෙනිම දවසේ පා මේක දිගට දිගට පා වෙනවත් පුළුවන්. ඇත්තටම මම සාමාන්‍යයෙන් පැය දෙකක් කරන්නත් කැමති නැහැ. ඒකම දෙමළ එක්කලා යනකොට ටිකක් අමාරු නිසා. නමුත් අපි වෙලා වැඩිපුර ගමු. අපි පොතේ මතක් කරගෙන යමු අද දවසේ ඉගෙනගත්තු දේවල්. මං ඔයාලගෙන් අහන්න. ඔයාලා මට කියාගෙන යන්න. මට කියන්න ගන්න என்ன අත්පුඩි ගහන්න දුවන්න හරි ඔය කියන ක්‍රියාපද ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගත්තා මගේ කියන පදේ ඉගෙන ගත්තා. ඊළඟට
ඔබේ ඔබේ කියන පදේ ඉගෙන ගත්තා. ඊළඟට කුමක්ද කියන පදේ ඉගෙන ගත්තා. කුමක්ද ඊළඟට නම නම කියන්නේ ඉගෙන ගත්තා. ඊළඟට ඔව් මම කියලා ඉගෙන ගත්තා. ඔබට නේද? මගේ ඔබේ කුමක්ද නම මම ඔබට ඔව් ඔබට ඉගෙන ගත්තේ නෑ. අපි අද ඉගෙන ගත්තා ඔබේ ඔබේ කුමක්ද නම මම. මේවයි තමයි වාක්‍ය හැදුවේ. දැන් ඔන්න මේ ටික නැවත මම මතක් කරොත් මගේ එනදු එනදු ඔබේ උංගල් කුමක්ද එන්න නම පෙර මම නාන් හරිනේ මේ ටිකේ තමයි ඔන්න වචන වාක්‍ය ගොඩාක් හැදුනේ මොනවද හැදිච්ච වාක්‍ය නිකම් මතක් කරොත් මම සමාන මම සමාන් ඔය වගේ හදන්න පුළුවන් මම ඊළඟට මගේ නම ඊළඟට ඔබේ නම ඔබේ නම කුමක්ද ළඟට ඔව් මගේ නම ඔබේ නම ඔය දෙක ඊළඟට තව අපි ලිව්වා ඔබේ අම්මා ඔබේ අම්මා මගේ අම්මා නේද දැන් මේ පුංචි පුංචි වචන ටික එකතු වෙලා වාක්‍ය කීපයක් හැදිලා තියෙනවා දැන් පුතේ ඊළඟ දවස වෙනකොට ඔයාලා මේ ටික හොඳට පාඩම් කරලා තියාගන්න වෙනවා මේ එක වසරට අදාළ කොටස එතකොට මේ එක වසරට අදාළ මේ ටික පාඩම් කරගත්තට පස්සේ මං ඔයාලට දෙක වසරට අදාළ කොටස් ටික වෙනම උගන්නගෙන යනවා මේකේ තව තියෙනවා පුතේ එකේ ඉඳලා පහට එනකන් දෙමළෙන් ඉගෙන ගන්න එකේ ඉඳලා කීයටනකන්ද පහට එනකන් පහට යනකම් එක වසරේදී එකේ ඉඳලා පහට එනකම් දෙමළෙන් ඉගෙන ගන්න තියෙනවා 2 3 ඒ වගේම පාඩ වර්ග පහක් ඉගෙන ගන්න තියෙනවා ඔය තමයි එක වසරේදී අපිට ඉගෙන ගන්න තියෙන දේ ඔයාලා එක වසරේදී ඉගෙන ගත්තේ ඔන්න ඔය කියන ටික එතකොට මම ඒ ටිකට අදාළව නිබන්ධනය හදන ගමන් ඉලක්කම් එක්කලා වෙනමම හදන්න ඒ හදනකම් ඔයාලා මොකද කරන්න ඕනේ මේ ටික පාඩම් කරලා තියාගන්න ඕනේ මම අද දවසේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ටික පාඩම් කරගන්න එක තමයි පාඩම් කරගන්නවා විතරක් නෙමෙයි ඔයාලා අද දවසේ මේවා භාවිතා කරන්නත් ඕනේ කොහොමද භාවිතා කරන්නේ අම්මා ළඟට ගිහිල්ලා අම්මගෙන් ඉල්ලන්න ඕනේ තාත්තා ළඟට ගිහිල්ලා තාත්තගෙන් මොනව හරි ඉල්ලන්න පුළුවන්ද ඔය කියපු ක්‍රියාපද ටික කරන්න ඕන කියන ගමන් කරන්න ඕන පුළුවන්ද පුළුවන් සර් හරි එහෙම කරලා අද දවසේ මෙහෙම පුරුදු වෙන්න මම ඔයාලට ගෲප් එකකට පාඩම් කරන්න අවශ්‍ය කරන දේවල් මීට අමතරව පන්තියට අමතරව මම පහසු වෙන විදිහට හදලා ඔයාලට දෙන්නම් අද දවසේ පුතේ මම පන්තිය මෙතනින් ඉවර කරන්න හදන්නේ අපි ඊගාව දවසේ 6:00 වෙනකම් කරමු දැනට අද දවසේ පළවෙනි දවසම ඔයාලත් එක්කලා කතා කරලා මේක ගොඩක් එහාට ගෙනියන්නේ නැතුව එපා වෙයි නැත්තම් හරි මොන හරි ගැටුවක් තියෙනවා නම් අහන්න පුතාලට එදුකට මොන හරි ගැටුවක් තියෙනවද නෑ සර් ඔව් අපි අහන්න අපි දෙවෙනි සර් ඔව් අනිවාර්යෙන් ඉගෙන ගන්න. මොකද ශිෂ්‍යත්වයට එනවනේ. ඒ නිසා
හරි අනිවාර්යෙන් ඉගෙන ගන්න හරිද හරි සර් ආව ගැටු තියෙනවද නෑ සර් හරි එහෙනම් අදට නවත්තමුද අපි හා සර් හා සර් සර් නම වනක්කම් ලේසිංග කොහමද ලේසියෙන් එඩිට් කරගන්නේ කියලා අපි දන්න ෆොනට යනකම් විතරයි මතක තියාගන්න ඕනේ එකේ ඉඳලා 20 වෙනකන් උයි 20 ඉඳලා ආයේ 30 40 50 60 70 80 90 100 ඔය ටික මතක තිබ්බොත් එකේ ඉඳලා 100 ලියන්න පුළුවන් මම කියලා දෙන්නම් හරිද හරිම පහසුයි හරිම පහසුයි හරි 1 2 4 1 2 3 4 5 6 7 8 නාන් පොයින්ට් වාරන් මං ගිහින් නම් වනසම් 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 මීනුම් මීනුම් සම්දිමු නැවත හමු වෙමු නීංගම් සම්දිමු මීනුම් සම්දිමු නීංගම් සම්දිමු නීංගම් සම්දිමු දන්නද ඒ වචනේ මීනුම් සම්දිමු මීනුම් සම්දිමු මේ පන්ති වෙන දවසක නැද්ද සර් දැන් තමයි අපි ජොයින් වුනේ ඇත්තට අපිට පන්තියක් තියෙනවා මේ අනේ වෙන දවසක් නෑ අම්මා මට වෙලා විතු වෙලා තියෙන වෙලාවේ තමයි මේ දැන් මේ ඒ කියන්නේ සෙනසුරාදා දින්දා ගොඩක් වෙලාවට ඉතින් අර ශිෂ්‍යත් පන්ති තියෙනවනේ තියෙනවනේ නේද මේ බලන්න ඕනේ වෙන පන්තියක් මාරු කරගන්න පුළුවන්ද කියලා ඒකයි සතිය දවසක හවස වගේ නම් හොඳයි සර් පුළුවන් නම් සතිය දවසක දවස් 7 වෙනකන් මම මේ පන්ති ඉවර වෙලා ආයේ අර වැඩිහිටි අයගේ පන්ති තියෙනවා ඒ කියන්නේ කරන අයගේ ආ ඒකයි ඔව් ඒත් වෙලාව චුට්ටක් වෙනස් කරගන්න බෑද එහෙනම් 5 විතරවත් අද දවසේ 5 විතර වගේ 5 ඉඳලා ඔව් 5 මම පැයකා මාරක් කොහොමද දුකයිකා මාරක් විතර වගේ තමයි කරන්නේ නිපාලම මම උත්සාහය දරන්න හරි ඔය කෙනස දැන් අර මේ ශිෂ්‍යත් පන්ති එක අර ගොඩක් අර මේ අර ලංකාවෙම සම්බන්ධ වෙන සර් කෙනෙක්ගේ ක්ලාස් එකක් තියෙනවනේ ඒකේ එතකොට සර් ඒක ඉවර වෙන්නේ 5යි කාලට වගේ 8 වගේ එතකොට අපිට පොඩ්ඩක් 5 පැය කාලක් වගේ හැම වෙලාවෙම වුණාට කවන්නේ 5ට වගේ දාගත්තොත් සාමාන්‍යයෙන් ඕ ඕ අපිට සතින් නම් එහෙමවත් කරගත්තොත් අද මොනවද සර් කරේ පාඩම් ටික අද නම් ගොඩක් ජාති කරා ගොඩක් ජාති කියන්නේ එක වසර සිලබස් ගොඩක් ජාතියක් නන් නෙමෙයි එක වසර සිලබස් එකේ මේ සිලබස් එක ඉවර වෙන මට්ටමට ඒ කියන්නේ පොඩි දේවල් ටිකක් එක වසර සිලබස් එකේ තියෙන එක වසර සිලබස් එක සාකච්ඡා කරේ ඔසෙයිගේ මොන හරි මේ හෑන්ඩ් අවුට් එකක් වගේ නැද්ද අපිට පොඩක් බලා ගන්න තියෙනවා ගෲප් එකට දාලා තියෙනවනේ හෑන්ඩ් අවුට් ගෲප් එකට ඒ කියන්නේ සර් දාලා තිබ්බර එකක් දාලා තිබ්බර දෙබසක් වගේ එකක් නේද දෙබසක් දෙවසක් මේ තාරුංගල් ගැඩුංගල් ඔය වගේ ක්‍රියාපද ටිකක් කරනවා. ආ නෑ සර් අපි අර පස්සේ මේ දැන් අපි දවස් පහක් විතර ඇති ජොයින් වෙලා. ආ ඒක තමයි මේ මං නේදකට දාලා තිබ්බා. මේ ආයෙ දාන්න. හා හා සර් හරි thank you. ඒක link වලට යන්නකො group එකේ link සහ document වලට ගියාම document වලින් ගත්තයි group එක. ආ හා හරි සර් thank you. හරි. සර්. ඔව්. සර් සර් ඊළඟ දවසේ වන්දි ගන්නකොට අද කිරි දුනා වගේ ඔය දැන් අපිට කිරි දුන්නේ තොරතුරු දැනගැනීමේ දේවල්නේ මොකද මුද මේ සර් අර සර් මේ සර්
සර් මේ දැන් ඉතල ඔය කියලා දුන්නේ ඔයාගේ පොත දෙන්න උංගල් ඒවා තොරතුරු සම්බන්ධයෙන් එතකොට මේ අහන්න අහන්න එදුවා ඒ වගේ ප්‍රශ්න අහනවාද අපි ඒ වගේ ඒ ඒ තොරතුරු සම්බන්ධයෙන් ඒක කරේ ඔව් එන්නේ ඒ වගේ එන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි ඔව් ඔයාලගෙන් අහනවා දැන් මේ සිලබස් එකේ තියෙන එකයි අහන්න පුළුවන් වනාකම් සර් හරි එනම් මම නවත්තනවා මත්ද වනාකම් සර් වනාකම් සර් හෙලෝ Hi Bowen sir. Hi Bowen. Oh. Sir, make a recording. Nika kya nahi recording nika daan kulo ande. Kulo ande recording nika daan. Ah sir, recording nika poda group nika daan sir. Thank you. Sir, angit pom.